ජලශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමද හයාතරට. අනුරාධි සන්නායක මන්ත්‍රීවරයා අගමැතිවරයා පෙරවරුවේ කළ ප්‍රකාශයට අද පස්වරුවේ පිළිතුරු දුන්නා. මම මේ අග්‍රාමාත්‍ය ධුරේ බාරගත්තා. ඔබ මේක බාරගත්තත් ඔබ බාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ ඔබටත් මටත් මේ පුටියේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්න. අඩුම තරමේ මට ජනවරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ජනවරමක් තිබෙත් නේ. ඔබ සාමාන්‍යයෙන් ඔබගෙන පුවත්පත්වල සහයි පුවත්පත්වල මාධ්‍ය වාර්තා කරන ලියන ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. හැබැයි මම අහන ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට කොතනද ඒක අනුකූල වන්නේ? එනිසා ඔබ වාඩි වූ පුටුවේ එම්බලයක් ලෙස එලීගලි නෙගටිව්ව සූදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි. මෑත කාලේ මා දන්න අග්‍රාමාත්‍යවරේ රටපාලනය කරලා මහාචන්දේදි ගෙදර යන්න සිටින අගමැතිවරයා ඔබ. ඔබගේ විශ්වාසයත් පොළඳු වී තිබෙනවා. ඒ නිසා මා යෝජනා කරන්නේ කුමක්ද? මා යෝජනා කරන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන නම් විශ්වාසනීය පාලනයක් අවශ්‍යයි. ඒ විශ්වාසනීය පාලනයට සමහර අය යෝජනා කරනවා ඔන්කොම එකතන සර්වපාක්ෂික පහණ්ඩුවක් හදමු. ඒතර විශ්වාසනීයත්වය ගොඩ නැගෙයි. සමහර අය යෝජනා කරන කණ්ඩායමක අන්තර්පාලනයක් හදමු. සමහර විපක්ෂෙන් නම් හදමු. නෑ මම යෝජනා කරන්නේ ජනතාවගේ ජනවරමකින් නව විශ්වාසනීය පාලනයක් ගොඩ නැගිය යුතුයි. අන්න ඒක තමයි මගේ මාසය කියලා කියන්නේ. ඔබතුමා මට නොබෙල් තෑග්ග දෙන්න. ඔබතුමා අයින් වෙන්න. ඔබතුමා අයින් වුණත් මාව පත් කරන්නේ නෑනේ. ඔබතුමාට උනන් අයින් වෙන්න පුළුවන්. පත් කිරීමේ බලයක් ඔබතුමාට නෑනේ. ඔබතුමා ඒකත් තේරුම් ගන්නකෝ. හරිද? ඔබතුමාට අයින් වෙනවා කියලා ඔබතුමාට අයින් වෙන්න පුළුවන්. මම දන්නවා ඔබතුමා අයින් කරන්නත් හදන බවත් මම දන්නවා. හරිද? මම මේක දන්නවා. ඔබතුමා දන්නවනේ මං ගැන හොඳට. ඕන තොරතුරක් එන ඕන සාකච්ඡාවක් පිළිබඳව දන්න. හරිද? ඒ නිසා තේරුම් ගන්න හොඳට. මැතිවරණයක් තියන්න අර්බුදයක් වෙලාවකදී ජනතාව ඡන්දය දෙන්නේ කාටද? එම අර්බුදයෙන් ගොඩ යා හැකියි කියලා විශ්වාස කරන දේශපාලන කඳවුරකට ජනතාව විසින් ඡන්දය ලබා දෙනවා. ඒතකොට ජනතාවේ ආණ්ඩුව හදන්නෙම මේ අර්බුදයෙන් ගොඩ ගන්න. එනිසා අනිවාර්යෙන් ජනතාව අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදයක් ඒ ආණ්ඩුවට දෙනවා. අන්නේ අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදය ඇතුළත තමන්ගේ ආණ්ඩුව ගොඩනගා ගැනීම සඳහා තමන්ට තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් නම් මේ අර්බුදයෙන් අපිට ඉස්සරහට ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව විවස්ථා තුල නීති වගන්ති තුල පාර්ලිමේන්තු ඔලුගෙඩි තුල අටවා ගන්නලද කවර පාලනයකින් හෝ මේ අර්බුදයෙන් ගොඩීමේ හැකියාවක් නැහැ. ඔව්. Honorable Prime Minister තව මිනිත්තු 5ක් දෙන්න මට බයින්. මට එහෙම අවශ්‍ය නැහැ. මොකද දන්නවද? එතුමා හිතන් ඉන්න එතුමාට හොඳ කිඹුල් ලමක් තියෙනවා කියලා. කිඹුල් ලමක් නෙමෙයි තියෙන්නේ. එතුමාට සංවේදනයේ නැහැ. හැඟීම් නැහැ. දැනෙන්නේ නැහැ. මිනිසුන්ගේ වේදනාව, මිනිසුන්ගේ කෝපය, මිනිස් අත්පත් වී තිබෙන දුක්ඛ දෝමනස්සම් පිළිබඳ හැඟීමක් නැහැ. හැඟීමක් ඇති මනසකට සමාජය තීරු ගන්න බෑ. මට වඩා ගොඩක් අය දන්නවා මේක ඔබතුමා ගැන. ඔබතුමාට සාමාන්‍ය ජනතාවගේ දුකක්, වේදනාවක්, ඔවුන්ගේ ආහාර, ඔවුන්ගේ ගැමිණි අම්මගේ ප්‍රශ්න පිළිබඳ, දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමාට කිසිදු හැඟීමක් නැති නායකයෙක්. සාමාන්‍ය හිරිවැටුණු නායකයෙක්. ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ලෝකෙක ඔබතුමා ජීවත් වෙන්නේ. ඔබතුමා කවදාවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඔබතුමා හැමදාමත් සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න නායකයෙක්. හරිද? ඔය ප්‍රකාශ තුලින් පවා පෙන්නුම් කරන්නේ ඒක. විශාල දේශපාලන ව්‍යාපාරයක්, විශාල බංකොලොත් භාවයට පත් කරේ ඔබතුමාගේ ඔය නිකන් ගේම් වලින් දේශපාලන. ඔබතුමා මතක තියාගන්න ගේම් වලින් දේශපාලන කරන්න බෑ. ඔබතුමා දැන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගේම් මේකේ. ඒ නිසා ගේම් වලින් දේශපාලනේ తాවකාලිකයි. ගේම් වලින් දේශපාලන කරන හැම කෙනාම ඉතා කෙටි කාලයක් තුළ කුණුබක් යුරුමු වී තිබෙනවා. මම කිසි දවසක එතුමට එහෙම දොස් කියලත් නැහැ. දොස් කියන්න ඕනෙත් නැහැ. මට දොස් කියන අවස්ථාවෙදිවත් මම පිළිතුරු දීලා නැහැ. නව ජනවරමකින් තොරව ජනතාවට ඍදුම් දෙන සාම්ප්‍රදායික සිතුවිලිත් අදහස් එක ගැටෙන කිසි යෝජනාවක් මේ ආණ්ඩුවට කරන්න බෑ. එනිසා මගේ යෝජනාව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යථාවත් කරගන්න. රයිට් එක අපි ඕනනම් බාර ගන්නම්. මේක බාර ගන්න ලෑසි. හැබැයි මේ ආර්බුදය මුළුමනින්ම ගොඩ ගැනීම සඳහා නම් ජනවරමකින් නව ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුයි. අර දේශපාලනය ගැන කියනවා නම් මගේ හැටියට මම ඔබතුමාට එක උපදෙසයි දෙන්නේ ධම්මපදයේ කියවන.